දැන් මම තන්න පොලිස් STF යුද හමුදා ගුවන් හමුදා බුද්ධ්‍යාංශ ඒකාබද්ධ මෙහෙයුමක් කුඩු ජාවාරමුන් අල්ලන මෙහෙයුම ආරම්භලා තිබෙනවා උදේ 4ට රැස් වෙලා පහට විසිරුණා හවස් වෙනකොට 205ක් 285ක් අත්අඩංගුවට අරගෙන ආවා කියලයි මේ සිරස්තලෙන් කියන්නේ මද්රව්‍ය ජාවාරමේ දෙන ජාවාරම් කරුවන් කොටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඊයේ උදේ වරුවේ බස්නාහිර සහ දකුණු පළාතේ ඇතුළත කරන ලද පැය 7ක විශේෂ මෙහෙයුමකින් මද්රව්‍ය ජාවාරම් කරුවන් 285 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ බව පුවත්පත කියනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මෑත ඉතිහාසයේ සියලු විමර්ශන ඒකක සම්බන්ධ කරගෙන සිදු කළ සුවිශේෂී මෙහෙයුම මේක කියලත් ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බලකායත් මූලිකත්වයේ අරගෙන මේ කළ බවත් ශ්‍රී ලංකා යුද හමුදාව ගුවන් හමුදාව සහ බුද්ධ්‍යාංශ සහ මද්රව්‍ය නාශක කාර්යාංශ මෙහෙයුමට සහයෝගය ලබා දී ඇති බවත් පුවත්පතේ සඳහන් කරලා තිබෙනවා වාර්තා කරලා තිබෙන්නේ මැසිව් 7 hour drug raid in Colombo ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරලා තිබෙනවා විශේෂයෙන්ම මේ බුද්ධි මෙහෙය මූලික අරමුණලා තිබෙන්නේ මද්රව්‍ය වලට ඇබ්බැහි වුවන් කොටු කර ගැනීමට වඩා මද්රව්‍ය ජාවාරම් කරුවන් හඳුනා ගැනීම කියලායි සඳහන් කරන්නේ ඒ සඳහා ඩ්‍රෝන කැමරා හෙලිකොප්ටර් යපවා යොදාගත්තා කියලා කියන ගමන් මද්රව්‍ය ජාවාරමේ දෙන්නේ උන් සංවිධානාත්මක අපරාධ කරුවන් පලායම් බලකා ගැනීමට ගුවන් හමුදා විසින් මේ ඩ්‍රෝන කැමරා පවා යොදාගත්තා කියලා පුවත්පතේ කියනවා උදෑසන 7 වෙද්දි බස්නාහිර පළාතේ හඳුනාගත් ස්ථාන වටලා තියෙනවා සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම පොලිස් කණ්ඩායම් සිදු කරලා තිබෙනවා මද්රව්‍ය ජාවාරමේ දෙන්නන් අත්අඩංගුවට ගන්න ඇරු දකින්නට පුළුවන් වුණා ජාවාරම් කරුවන් පලා යන්නේද බලාගෙන හිටියා මේ මෙහෙයුම රහස්‍ය සැලසුමකට අනුව එකවර ක්‍රියාත්මක වීම නිසා බොහෝ මද්රව්‍ය ජාවාරම් කරුවන් සිය නිවෙස් වලින් සහ තිප්පු වලින් පැන යාමට නොහැකි තත්වයකින් අත්අඩංගුවට පත් වූ බව පුවත්පතේ සඳහන් කරන්නේ මේ මෙහෙයුම නිසා ප්‍රාදේශීය පොලිස් වසන්තුල මද්රව්‍ය ජාවාරමේ දෙන්නේ විශාල පිරිසක් කොටු වෙලා තිබෙන බවද පුවත්පතේ සඳහන් දක්වා තිබෙන ඔක්කොම එකතුව 285ක් අත්අඩංගුවට ගත්ත කියලායි සඳහන් කරන්නේ නුගේගොඩ කොට්ටාශි සැකරුව 33ක් ගල්කිස්සෙන් 70ක් මීගමුවෙන් 4ක් ගම්පහයින් 13ක් මෙසේ කොටු කර ගැනීමට හැකියාව ලැබුණු බව පුවත්පත සඳහන් කරන අතරතුර කොළඹ උතුර කොට්ටාශි සැකරුව 24ක් දකුණෙන් 30ක් සහ මධ්‍යම කොට්ටාශින් 10ක් අත්අඩංගුවට ගත් අතර පානදුර කොට්ටාශි සහ කළුතර කොට්ටාශිලත් හඳුනාගත් ස්ථානවලට කඩාපැන් නිලධාරීන් පානදුර කොට්ටාශි පුද්දලේ 12ක් සහ කළුතරින් 14ක් අත්අඩංගුවට ගත්තා කියලා පුවත්පතේ කියනවා රාජ්‍ය බුද්ධි සේවය මේ මෙහිමඩ දැක්වූ සුවිශේෂී දායකත්වයේ අගය කළ යුතුයි කියන අතර සති කිහිපයක පෙර සිට බස්නාහිර පළාතේ මද්රව්‍ය ජාවාරම් ව්‍යාප්ත වූ ඇති ස්ථානවල සැරිසරමින් ඔත්තුකරුවන් සහ මත්කුඩු පානය කරන්නන්ගේ තොරතුරු ලබා ගනිමින් මේ ප්‍රදේශවල මද්රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බුද්ධි මෙහෙයුම් කරලා ලබාගත් තොරතුරුත් එක තමයි මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්නට පුළුවන් වුණා කියලා පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වස්තා කරලා තිබෙනවා ඒ ගැන